අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සුවහසක් ක්‍රීඩා ලෝලිය ඔබ සිරු දිනාටම. ඉතින් අපි විශ්වවාහිනී නාලිකාවෙන් මේ සූදානම් වන්නේ අශෝක සිල්වා මහතා සමග සම්බන්ධ වෙලා දි ස්පෝර්ටිං ලයිව් වැඩසටහන ඔබ වෙතට ගෙන එන්න. ඉතින් හොඳයි අශෝක, අපි දැන් ආසියානු කුසලාන තරගාවලිය පැවැතුන විශේෂ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තියුණු තරගයකින් ශ්‍රී ලංකාව ජයක් ලබනවා. ඉතින් කරමු, මොකද අපි පරාද වුණොත් මේ තරගාවලියෙන් ඉවතට යෑමට අවස්ථාව තිබියදී අවස්ථාවක් තමයි තිබුණේ. නමුත් කෙසේ හෝ ජයග්‍රහණය ලබාගෙන ඉදිරියට යෑමට අපිට අවස්ථාව ලැබෙනවා. ජයග්‍රහණය ලබාගත්ත කියන එක ඉතාමත්ම මම හිතන්නේ වාසනාව මුසු තරගයක් කියලා මට නම් කරන්න පුළුවන්. මොකද ඒ තරගයේ ජයග්‍රහණය කිරීම ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් අවසාන හරියේදී 1%ක ප්‍රමාණයක් තමයි අපිට ජය ගැනීමට තිබුණේ. කෙසේ වුණත් ඒ තරගයේ ජයග්‍රහණය කරා. ඉතින් මේ තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලැබුවත් මම කියන්න ඕනේ ඇෆ්ගනිස්තානයේ ඔවුන්ගේ තරගකාරී තරග රටාව මම හිතන්නේ ගැන අපි කතා කළ යුතුමයි. ඉතාමත් තියුණු තරගයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඔවුන්ගේ හැකියාවන් 100%ක් සු කරමින් ඉතාමත් හොඳ තරගයක් ලබා දුන්නා. ඉතින් මේ තරගය ගැන තව ටිකක් විස්තර කරොත් හේෂා, තරගයේදී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 292ක්. නමුත් ඒ තනතිරුවේ හැටියට අඩුම තරමේ ලකුණු 320ක්වත් ලබා ගත යුතුයි. නමුත් අපේ නායක දසුන් සානක සහ ධනංජය සිල්වා ඔවුන්ගේ ප්‍රතිකරණයේදී ඔවුන් දැක්කු දුර්වලකම් නිසා අපිට ලකුණු 292 සීමාවෙන් නවතින්න වුණා. ඉතින් එම ලකුණු 292 ඇෆ්ගනිස්තානය පන්දුවාර 37 එක් පන්දුවකින් ලබා ගත්ත පමණයි ඔවුන්ට සුපිරි 4 දෙනාගේ වටේට සහභාගී වීමට යන්නට අවස්ථාව තියෙන්නේ. ඉතින් මේ අභියෝගයේ බාර අරගෙන ඇෆ්ගනිස්තානයේ ඉතාම තියුණු තරගයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින් මම විශේෂයෙන් මතක් කරන නබි ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තානයේ ඉතාමත් හොඳ ලකුණු 65ක් ලබා ගත්ත තරගකාරීව මම හිතන්නේ ඔහුගේ ලකුණු 65 ලබා ගැනීමට ඔහු වැය කරේ පන්දු 35ක් පමණයි. ඒ වගේම රෂීඩ් ඛාන් ඔහුගේ දායකත්වය ලබන්න ඉතාමත් ඉහලින්. නමුත් අවසානයේ ඔවුන්ට ලකුණු 92කින් ලකුණු 2කින් පරාජය ලබන්න සිදු වුණා. එම තරගය ඒ තරගයේ ලකුණු අවසාන පන්දු වන තෙක් ඔවුන්ගේ අතේ ජයග්‍රහණය තිබුණු තරගයක් කිව්වොත් මා නිවැරදි. ඉතින් මේ තරගය විශේෂයෙන් මම කියන්න කැමති දසුන් සානකගේ වාසනා ගුණයට ජයග්‍රහණය කරපු තරගයක් දෝ කියලා. මොකද මම එහෙම කියන්නේ ඔබ දන්නවා විශේෂයෙන්ම ICC කුසලානයේදී, මොකද ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුසුකම් ලබා ගැනීමට ICC කුසලානයට සහභාගී වූ තරග සියල්ලේදීමත් දසුන් සානකට ඔහුගේ දක්ෂකම් දක්වන්න හැකි වුණ නැහැ. විශේෂයෙන්ම පන්දුවෙන් පිත්තෙන් කිසිම හොඳ ඉනිමක් දක්ෂකමක් දැක්වේ නැහැ. ඒ වගේම ආසියානු කුසලානය වෙනුවෙන් පැවතු තරග දෙකේදීත් ඔහුට දුර්වල පිටිකරණයක තමයි යෙදිලා ඔහුට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකාරී ලැබුණේ. මේ තරගයේ යම් හේකින් පෙරදුනා නම් මා හිතනවා දසුන් සානකගේ නායකත්වය පවා ඔහුට වැය කරන්න වෙන තරමට ඉතාමත් දුර්වල පිටිආරම්භයක තමයි ඔහු අවශ්‍යම අවස්ථාවල යෙදුනේ. ඉතින් කෙසේ වුණත් අපි ජයග්‍රහණය කරමින් ආසියාන් කුසලානේ සුපිරි 4 දෙනාගේ වටේට සහභාගී මේ වරම් ලබා ගත්තා. කෙසේ හෝ දැන් ඉදිරියේදී පැවැත්වෙන තරග තුනක් විශේෂයෙන්ම බංගල්දේශය සමග 9 වෙනිදා ඇරුණම 12 වෙනිදා ඉන්දියාව සමග තරගයක් පැවැත්වෙනවා. ඒ වගේම පකිස්තානය සමග 14 වෙනිදා පැවැත්වෙනවා. ඉතින් මේ තරග
පැවැත්වෙන්ට අපි සිදු වෙන්නේ ලෝකෙ ඉන්න ඉහළම දක්ෂ කණ්ඩායම් සමග. එම තරංගවලදී මෙවැනි දුර්වල පිටිහරඹයක යෙදුනොත් ඉතින් ආසියානු කුසලානය මොන වගේ එකක් වෙයිද කියලා ඔබට හිතන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ දන්න අපේ වේගපන්දු යවන්නන් සහ අපේ දක්ෂම වේගපන්දු යවන්නන් සහ දඟපන්දු යවන්න වන්දු හසරංග මේ තරගවලට සහභාගී වෙන්න ආබාධ නිසා, ඉතින් එවැනි අවස්ථාවල අපේ පිතිකරුවන් මීට වඩා ඉහළ දස්කම් දැක්විය යුතුයි. අපි යම් බලාපොරොත්තුවක් තියාගන්න ඕන ආසියානු කුසලානේ. අපි ආසියානු කුසලානේ දැනට ඉන්න චැම්පියන්ලා අපි. නමුත් මේ තරගාවලියේදී මීට වඩා දස්කම් දැක්විය යුතුයි කියන එකයි මගේ අදහස. විශ්වාස කරන්නේ හොඳයි අශෝක මහත්මයා. පසුගිය කාල වකවානුව පුරාවටම අශෝක මහත්මයා අපිට දැනගන්නට ලැබුණ මේ ලංකාවේ ක්‍රිකට් බලධාරීන්ගෙන් සිදුවෙච්ච වංචා දූෂණ දිගින් දිගටම, කියන්නේ රටක ක්‍රිකට් කණ්ඩායමකින් අපිට හොඳක් බලාපොරොත්තු වෙන්නට බෑ. ඒ රටේ තියෙන ඒ ක්‍රිකට් බලධාරීන්ගෙන් මේ ආකාරයෙන් දූෂණ වංචා සිදුවනවා නම් කියන අදහස මත. ඉතින් අපි මේ පිළිබඳව ස්පෝර්ටිං ලයිව් වැඩසටහන තුළ අපි වැඩි කතාබහකට ලක් කළේ නැති නිසාවෙන්ම අද දිනේ හිතුවා මේ පිළිබඳව ඔබත් සමග කතා කරන්නට. ඇත්ත වශයෙන්ම පහුගිය දිනවල දැන් මම හිතන්නේ සතිය දෙකකටත් අඩු කාලයක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වනු ලැබුවා. ඉතින් එහිදී මට මතක් වෙනවද මේ දේශපාලන නායකයන් කියපු කතාව? විශේෂයෙන්ම මට හොඳට මතකයි අනුර කුමාර දිසානායක, මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක. ඔහු කියනවා මේ රටක ක්‍රීඩකයන් හොඳ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායමක් හදන්න, තරුණ ක්‍රීඩා කණ්ඩායමක් හදන්න නම් බලධාරීන් ඔවුන්ගේ ඔවුන් දූෂිතයෙන් තොර ඉතා අනිවාර්දී බලධාරින් කණ්ඩායමක් හේතුන්. එවැනි කණ්ඩායමක් නොවන අයට හොඳ ක්‍රිකට් කණ්ඩායමක් හදන්න බෑ කියන එක. ඉතින් බොහෝ ඔබට මතකයි ඔස්ට්‍රේලියාවේ පැවති 2020 ලෝකෝසලානයට සහභාගී වීමට අපේ ක්‍රිකට් බලධාරින් මම හිතන්නේ පවුල් පිටින් සහභාගී වෙලා සමහර බලධාරින් මම හිතන්නේ 12 දෙනෙක් 13 දෙනෙක් මම හිතන්නේ තොරතුරු සංඛ්‍යාවක් සමාජිකයින් 165ක් වැනි මුදලක් වියදම් කරලා ඔස්ට්‍රේලියාවට අරගෙන ඇවිල්ලා තියෙන ඒ සමහර අය ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලත් නැහැ. ඉතින් ඔය වගේ ගොඩාක් දූෂණ කතා අහන්න ලැබෙනවා. ඉතින් අපි ක්‍රිකට් ලෝඩින් වශයෙන් මේ වගේ දේවල් අහන්න අකමැති. ඒ වගේම ඔබ මතු කරපු නිසා මම තව එකක් කියන්න ඕන. අද අපිට ආරංචි වෙනවා අපේ හිටපු ක්‍රීඩකෙක් වන සචිත්‍ර සේනානායක අත්අඩංගුවටපත් වෙනවා. ඔහු රිමාන්ඩ් භාරයට ගන්නවා. එල්පීඑල් කුසලානේ 2020 පැවති එල්පීඑල් කුසලානයේදී තරඟ පාවා දීමට, එහෙම නැත්නම් ඒ වගේ දූෂණයකට වරදකට සහභාගී වීම ගැන සැක කරලා මම හිතන්නේ එවැනි කෙනෙකු අත්අඩංගුවට ගන්න ඔවුන්ගව සාක්ෂි මොනවා හරි තියෙන්න ඇති. ඉතින් ඒ වගේ දේවල් ආරංචි වෙන එක ඉතාමත් කනගාටුදායකයි. මේ රටක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලින් ආගමක් වගේ මේ ක්‍රීඩාව ඉතාමත් ලැදිව කටයුතු කරනවා. ඉතින් ඒකෙන් ඔවුන් විශාල වින්දනයක් ලබනවා. මම දන්න මේ වගේ දේවල් අපිට අහන්න නොලැබවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි සිටින්නේ. ඒ සියලුම දේවල් මැද අපි ශ්‍රී ලංකාව ඉහළ පහළ යමින් ජයග්‍රහණත් ලබා ගන්න ගැන යම් සතුටක් අපිට අනිවාර්යෙන්ම. ඉතින් කොතරම් දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව කඩා වැටෙනව වැඩි තිබෙන අවස්ථාවක එහි ජනයා සතුටට පත්වන්නේ බොහෝ වෙලාවට මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලාංකිකයින් අපි දන්න ආකාරයට. ඉතින් පසුගිය දිනයකදී අපේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම අතර පැවතිච්ච තරගාවලියෙන් තියුණු ජයක් හිමි කරගන්නවා. ඉහළ ජයග්‍රහණයක
සේනානි ඒක මොකද ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායම එංගලන්ත කාන්ත කණ්ඩායම කවදාවත් පරාජය කරලා නැහැ. ඊයේ පැවති තරගයෙන් දෙකට එකක් වශයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. මේ ජයග්‍රහණය ඉතාමත් අතිවිශිෂ්ටයි. මීට පෙර ශ්‍රී ලංකාව ඒ වගේම දෙකට එකකින් ජයග්‍රහණය කරා නව ශ්‍රීලන්ත කණ්ඩායම. ඉතින් එංගලන්ත කණ්ඩායම මම හිතන්නේ එංගලන්තයේදී තරගාවලිය ජයග්‍රහණය කරලා තින්නේ යම් කණ්ඩායමක් ජයග්‍රහණය කරලා තින්නේ මීට වසර 13කට විතර පෙර 2010දී ශ්‍රී ලංකාව තැබු මේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ ලබාගත් ජයග්‍රහණය ඉතාමත් ඉහළයි. එහිදී නායක චමරි අතපත්තු තරගයේ වීරයා පමණක් නොවේ තරගාවලියම වීරයා වශයෙන් කිරුළ පැනඳ ගත්තා. ඉතින් මේ ජයග්‍රහණය ඉතාමත් විශාල ජයග්‍රහණයක් ලෙස අපි සඳහන් කළ යුතුමයි. කාන්තා කණ්ඩායමද අපිට දකින්න පුළුවන් පසුගිය පැවති තරගාවලි කීපයේදීම ඉතාමත් ඉදිරියට එන ස්වභාවයක් පේන්න තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඔවුන්ගේ ඉදිරි තරගාවලියේ ලෝකුසලන් යන තෙක්ම මෙම දක්ෂතා අතරට එන්නට ලැබේවා කියලා. ඔව්. තවදුරටත් අශෝක මහත්මයා අපේ ක්‍රීඩා තොරතුරු පිළිබඳව අපි යොමු කළහොත් ඇත්ත වශයෙන්ම දැන් ඊළඟට කලින්ම කිව්වා දැන් බංගලදේශ කණ්ඩායම සමග තමයි ආසියානු කුසලාන්නේ ඊළඟ තරගාව පැවැත්වෙන්නේ. මේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. නමුත් ඔබ දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දේශගුණය ඉතාමත් අහිතකර විදියට වර්ෂාධික හින්දා ක්‍රීඩාවලට බලපෑවා. විශේෂයෙන්ම ඉන්දිය පකිස්තාන තරගය ඉතාමත් බලාපොරොත්තුයාගත්ත තරගයක්. ඒ වගේම ක්‍රීඩා ලෝලින් මහා විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා පකිස්තානය සහ ඉන්දියාවෙන්. ඉතින් මේ අවස්ථාවේ එය ඉතාමත් හොඳයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන බැලුවම. නමුත් ඒ තරගයේ වර්ෂාව නිසා එක්කෙනෙක් පමණයි පවත්වන්න ලැබුණේ. ඉතින් දැන් කතාවක් ඇති වෙලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙම තරගය කොළඹින් ඉවතට ගෙනියන්න පුළුවන් දෝ කියන ඒ උත්සාහය යෙදෙනවා. එසේ වුණොත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නැතුව ඔවුන් මෙම තරගය හම්බන්තොටට ගෙනියන්න කතාබහක් ඇති වෙලා තියෙනවා. කොහොමනත් දේ නමෙන්දා පැවැත්වෙන තරගයේ බංගල්දේශ කණ්ඩායම සමගයි පැවැත්වෙන්නේ. බංගල්දේශය අපි පරාජය කරා පළමු වටේදී. නමුත් බංගල්දේශයේ ඉතාමත් ඉහළ හොඳ පන්දුයන්නන්ගේ සමන්විත කණ්ඩායමක්. ඔවුන්ගේ දක්ෂතා අපි ඉහළින්ම දුටුවා. ඔවුන් ඉතාමත් හොඳින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පකිස්තානයේදී පරාජය කරනු ලැබුවා. ලකුණු 320 ගානක් පකිස්තානය බංගල්දේශ ඇෆ්ගනිස්තාන්ට එරෙහිව බංගල්දේශය ලබා ගත්තා. ඉතින් මේ තරගය ඉතාමත් වගකීමෙන් ක්‍රීඩා කළ යුතුයි කියන එක තමයි මම හිතන්නේ. හොඳයි. එසේ නම් අපේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම තමන් දක්ෂතා අතරේ උපරිම දක්ෂතා පෙන්වද්දී අපි ප්‍රාර්ථනා කරනවා විශේෂම කාන්තා කණ්ඩායමට සුබපැතුම් එක්කරන ගමන්ම අපේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමටත් තව තවත් ඔවුන්ගේ දක්ෂතා අතරට එන්නට ලැබේවා කියන ප්‍රාර්ථනයත් සමඟ අශෝක මහත්මයා අපි අද දිනේදී සමුගෙන යන සූදානම් වන්නේ සමුගෙන යන මොහොතේදී ඔබට යමක් ප්‍රකාශ කරන්න තිබෙනවාද? අතවසෙම දැන් මේ තරගාවලිය අපි කලින් කතා කරපු අවසන් වැඩසටහනේ කතා කරපු විදිහට මේ තරගාවලිය ජයග්‍රහණී මානසිකත්වයකින් අපි ලෝකුසලන්ට යන්න නම් මේ තරගාවලියේදී අපි දස්කම් දැක්විය යුතුමයි. අපි ප්‍රාර්ථනා කරමු අපේ දුර්වලකම් අඩු කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ තරගාවලියට ඉදිරියට යන්න ලැබේවා කියලා. ස්තුතිවන්ත වෙනවා අශෝක සිල්වා මහත්මයාට. ස්දි ස්පෝර්ටිං ලයිව් වැඩසටහන හරහා අපේ ක්‍රීඩා ලෝලිය ඔබ සිරු දෙනාටම ඔබ ආදරය කරන ක්‍රීඩා තොරතුරු මේ පිළිබඳව වැඩි වැඩියෙන් තොරතුරු අපට ගෙන ආවට ඉතින් ඉදිරි සතිවලදී ස්දි ස්පෝර්ටිං ලයිව් වැඩසටහන සමඟ සම්බන්ධ වෙන බලාපොරොත්තුෙන් අද දිනේදී ඔබේ නිවසේ සමුගෙන යනවා. ඔබ සිරු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අයිබෝවන් අශෝක මහත්මයා. අයිබෝවන්. විශ්ව වාහිනී